ලග්නාධිපති ගුරු රවි සමග ධනස්ථානයේ ගමන් කරන අතර බුද සිකුරු රාහු ලග්නයේ ඇත. සිකුරු සක්ෂේත්‍රව මාළවී යෝගය උදා කරමින් තිබෙනවා. සඳු හතරේ කේතු හතේ කුජ ශනි දොළොස් වැන්නේද ගමන් කරනවා. ශනිගෙන් ජය යෝගයද රවිගෙන් මෛරපාල යෝගයද යෙදී තිබෙනවා. මීන ලග්නයට කුජ ගුරු සඳු සුභයෝ වනවා. අපි දැන් මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බලමු. මේ කාල සීමාව ඉතා ශුභ බවක් පෙන්නුම් කරනවා. ධනය දේපල දියුණු වනවා. කරන කියන කටයුතු වලට යහපත් වනවා. කුජ දශා ඇති අයටද එතරම් වරදක් නැත. සිකර දශා ගත කරන අයටද සමඵලදායක වනවා. හිතවතුන් සමග කාලය ගත කිරීමටද අවස්ථාව තවනවා. ප්‍රිය සම්භාෂණ මංගල අවස්ථාවන් ආදියට සහභාගී වීමට අවස්ථාව සැලසෙනවා. වෙල හෙළඳාම් රැකී රක්ෂා ආදී දියුණුවක් ලැබෙනවා. ඒ සඳහා උත්සාහය කැපවීම අත්‍යවශ්‍ය වෙනවා. දරුඵල බලාපොරොත්තු අයට දරුඵල ලැබෙනවා. විවාහ ජීවිතය සුබවාදී වෙනවා. අඹු සැමි සමගිය මැද්දේ පෞලේ සියලු කටයුතු සාර්ථකව ඉටු කිරීමට මඟ පෑදෙනවා. බුද දශා ගත කරන අයට එතරම් වරදක් නැත. මංගල යෝගද උදා වනවා. උරුම හිමිකම් ලැබෙනවා. සෙනසුර දශා ගත කරන අයට ලග්න ඒරාෂ්ටක අපල පවතිනවා. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අපි දැන් මීන ලග්නයෙන් උපන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බලමු. රැකියා අධ්‍යාපන ව්‍යාපාර ආදී සෑම අංශයකින්ම දියුණුව ඇති කරගත හැකි බවක් පෙන්නුම් කරනවා. රැකියා වරින් වර වෙනස් වුවත් එය දියුණුවට හේතු වනවා. මැයි සිට සුළු වශයෙන් වෙනස් වීමද ඇති වනවා. එහෙත් තද බල නොවනවා. ඔරොත්තු දෙන ශක්තිය ඇති වනවා. බාධක මැඩගෙන කටයුතු කළ හැකි වනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලටද ශුභයි. මහන්සියට වඩා ලාභ ප්‍රයෝජන ලැබීමට හැකියාව පවතිනවා. අපි දැන් ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බලමු. අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුද දියුණු වන බවක් පෙන්නුම් කරනවා. සාහිත්‍ය කලා සෞන්දර්ය අංශ පිළිබඳ කටයුතු කරන අයගේ එම අංශ දියුණු වනවා. ගුප්ත ශාස්ත්‍රීය ඉගෙනුමට සුබවාදී කාල පරාසයක් වනවා. ගෞරව සැලකිලි ලැබෙනවා. මැයි වලින් පසු අධ්‍යාපනයේ යෙදෙන අයට බාධා ඇති කළද උත්සාහය කැපවීම නිසාම ජයග්‍රහණ අත්පත් වන බවක් පෙන්නුම් කරනවා. අපි දැන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බලමු. හිසේ සෙම් දෝෂ පීඩා ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ලේ දෝෂ රෝග යෙදිය හැකි. සඳු දශා ගත කරන අයටද ශුභයි. සාධාරණ හැඟීම් ඇතිවන අතර රවි දශා ගත කරන අයට සමඵලදායක වනවා. යහපත් පැවැත්ම නිසා ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නවා. වැටීම් තැලීම් වලින් ආරක්ෂා විය යුතු වනවා. පාදවල වාත වේදනා ඇති විය හැකි. ලේ විෂ වීම්ද ඇති විය හැකි. වස විෂ වලින් ආරක්ෂා විය යුතු බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ මේ වසරේ අය 8යි වැය 5යි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ වර්ණය ලෙස රතු පැහැය සහ කහ පැහැයද, ශුභ මාණික්‍ය ලෙස පලිඟ ගල්ද, ශුභ දිශා ලෙස උතුරු දිශාවද, ජය අංක ලෙස අංක 3 සහ අංක 5ද, ශුභ දින ලෙස අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.